දරුවන් ජංගම දුරකථන ඇතුළු වෙනත් තාක්ෂණික මෙවලම් සඳහා දැඩිව ඇබ්බැහිවීම සහ එමගින් නෝන්ගේ මානසික සෞඛ්‍ය පිරිහීම පිළිබඳ අවධානය යොමු කරමින් පාසල තුළ දුරකථනයේ භාවිතය තහනම් කළ යුතු බවට යුනෙස්කෝ සංවිධානය විසින් විශේෂ වාර්තාවක් පවා ඉදිරිපත් කර ඇති බව විශේෂඥ මනෝ වෛද්‍ය රෝමි රූපන් එක්තරා කතා බහකදී හෙළිදරව් කළා. ජංගම දුරකථන ඇතුළු වෙනත් තාක්ෂණික මෙවලම් අධික ලෙස භාවිතා කිරීම හේතුවෙන් පාසල් දරුවන් ප්‍රායෝගික අධ්‍යාපනයෙන් බැහැර වී ඔවුන්ගේ පරිකල්පන හැකියාව දුර්වල වීමත් ගුරුවරු සමග අන්තර්ක්‍රියා මගින් පාර්ශ්ව වර්ධනයට අවස්ථාවක් නැතිවීම ඊට හේතුවයි. තර්කන හැකියාව මොටවීම මෙන්ම පවුල තුළ හුදකලා වීමේ අවධානම් මතුවැති බව කියන විශේෂඥ මනෝවෛද්‍ය රෝමි රූපන් මේ වන විට විවිධ මානසික ආතතික තත්ත්වයන්ට මේ හේතුවෙන් ඔවුන් ගොදුරු ඇති බව සඳහන් කරනවා. කොවිඩ් වසංගතයේ සමග පාසලතුරු ස්මාර්ට් දුරකථන ටැබ් වර්ග සහ ලැබ් ඇතුළු වෙන ඩිජිටල් උපාංග භාවිතය වැඩි වූ බවත් එමගින් දරුවන් ඉදිනදා පාසලේ ප්‍රායෝගික ජීවිතේ නැතු අතර අනිත් දරුවන් සමග ගැටෙන කාලය අඩු වූ බවත් එමගින් පොතපතට අවධානය යොමු කරන කාලය අඩු බවත් වෛද්‍ය රෝමි රූපන් පෙන්වා දෙනවා. විශේෂඥ මනෝ වෛද්‍ය රෝමි රූපන් තවදුරටත් සඳහන් කරේ තිරයක් දෙස බලමින් ජීවිතේ වැඩි කාලයක් ගත කිරීම නිසා දරුවන් ඒවට ඇබ්බැහිවීමේ හැකියාවක් ඇති බවත් ඒ දරුවන්ගේ මානසික සෞඛ්‍යට අහිතකර ලෙස බලපාන අතරම ඒ අධ්‍යාපනයටද සමාජ සහ පෞල් ජීවිතයටද ඔවුන්ගේ පෞද්ගලිකත්වය හා විශේෂයෙන්ම පෞෂයටද බාධාකාරී ලෙස බලපානට හැකි බවයි. මත්පැන් සහ දුම් පානයට ඇබ්බැහුවන් තුළ දැකිය හැකි ඇතැම් රෝග ලක්ෂණ අන්තර්ජාලයට ඇබ්බැහූ ළමුන් තුළද දැකිය හැකි බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා. දවස කල්මනාකරණය කර ගැනීමට ඇති නොහැකියාව ප්‍රමුඛත්වයේ දිය යුතු කාර්යයන් නිශ්චය කර ගැනීමට නොහැකි වීම අවධානයේ නොවිසල්මත් බව ඉක්මන් කේන්තිය ඉන් රෝග ලක්ෂණ කිහිපයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. මේ බලපෑම ගැන වෛද්‍ය රෝමි රූපන් පැහැදිලි කළේ මෙලෙසයි. අන්තර්ජාලයේ වැඩි වේලාවක් සැරිසරන විට අපේ මොළයේ තියෙන සතුට ගෙන දෙන ස්ථාන උත්තේජනය වෙනවා. එවිට ඩොපමින් නැමැති රසායනය ඒ සෛල තුළට වැස්සෙනවා. එහෙම වුණාම ඒ සෛලවලින් ඉල්ලන්නම මේ අන්තර්ජාලය තමයි. වෙනත් දෙයකට මනස යොමු කරන්න ඉඩ දෙන්නේ නැහැ. මේ ඇබ්බැහි ගති ස්වභාවයයි. අන්තර්ජාලයට ඇබ්බැහිවීම නිසා අධ්‍යාපනයේ කඩාකප්පල් කරගත් දරුවන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා තමන් වෙත පැමිණෙන බවද ඔහු ප්‍රකාශ කරනවා. දරුවන් හුදකලාව නිසා පරිකණයකට ඇබ්බැහිවන අතර ඒ හේතුවෙන්ම ඔවුන්ගේ ජීවිතය ඊටත් වඩා භයානක ලෙස හුදකලා වෙනවා. මේ නිසා දරුවාගේ අධ්‍යාපනයේ කඩාකප්පල් වී ශාරීරික සෞඛ්‍ය දුර්වල වී ජීවිතය අඳුර වෙනවා. මේ ගැන දෙමව්පියන් විමසිල්මත් විය යුතුයි. අවධානය ලබා දිය යුතුයි. වසංගත අවධානම හේතුවෙන් පැමිණි ඔන්ලයින් අධ්‍යාපනයේ මුවා වී පරිකණක හා ස්මාර්ට් දුරකථනවල ක්‍රීඩාවලට ඇබ්බැහිවීමේ ඩිජිටල් වසංගතයක් මෙවැනි විට ලෝකේ පුරා පැතිරෙමින් තිබෙනවා. මේ ක්‍රීඩාද බරපතල පීඩාවන් පසු වැද කිරීමට හේතු වන බව ඔහු පෙන්වා දෙනවා. ඇබ්බැහිවීමෙන් තොරව පරිකණක ක්‍රියාවල යෙදීම අහිතකර නොවුවත් ඩිජිටල් ක්‍රීඩාවල ඇබ්බැහිවීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2018 වසරේ මානසික ආබාධයක් ලෙස පිළිගන ලැබුවේ මෙවැනි ක්‍රීඩාතුල සම්පාලනය අඩුවීමෙන් ඉච්ඡාබංගත්වයට පත්වන නිසායි. මේ නිසාම නිතර දෙවේලේ අන්තර්ජාලයේ සැරිසරන හෝ පරිකණක ක්‍රීඩාවේ යෙදෙන ළමුන් පිළිබඳ දෙමව්පියන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව ඔහු අවධාරණය කරනවා. පරිකණක ක්‍රීඩාවලට ඇබ්බැහි වූ දරුවන් රසක් මව්පියන් විසින් ප්‍රතිකාර සඳහා තමා හමුවට කැඳවාගෙන එන බව ඔහු වැඩිදුරටත් කීවා. මෙවැනි පරිකණක ක්‍රීඩාවලට ඇබ්බැහිවීම මත්පැන් හා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන්ට සමාන ලක්ෂණ පෙන්වන අතර දවසේ වැඩි කාලය පිළිබඳ කිසිදු පාලනයකින් තොරව ක්‍රීඩාවේ නිරත වීම තම අත්‍යවශ්‍ය කටයුතු වලට කාලය යොදවීමට අපහසු වීම වෙනත් විනෝදාංශ කෙරෙහි ඇති ඇල්ම අඩු වීම ක්‍රීඩාවේ යෙදීමට අවස්ථාව නොලැබෙන විට කෝපයට අසහනයට පත් වීම නුරුස්සන ස්වභාවයෙන් හැසිරීම සහ අධ්‍යාපනයට ඇති ඇල්ම අඩු වීම ආදී ලක්ෂණ පෙන්වන බව පැහැදිලි කළා. පරිගණක ක්‍රීඩා කරන හැම දරුවෙක්ම ඒ සඳහා ඇබ්බැහි වන්නේ නැහැ. ඉහත කී ලක්ෂණ සහිත වූ ඇබ්බැහි වන් ලෙස සැලකෙනවා. මෙම ක්‍රීඩාවේ යෙදෙන ඇතැම් දරුවන් මව්පියන්ගේ ක්‍රෙඩිට් කාඩ් පත් සොරකම් කර ක්‍රීඩාවේ යෙදී තිබෙනවා. ඒ අනුව මුදල් අවභාවිතයකුත් මෙහිදී සිදුවෙනවා. බොහෝ පරිගණක ක්‍රීඩා ප්‍රචණ්ඩත්වය මත පදනම් වූ ඒවා නිසා දරුවා අනාගතයේදී ප්‍රචණ්ඩ අයකු බවට පත් වීමේ දැඩි අවධානමක් තියෙනවා. ඔබේ දරුවා තෙවෙන ඇබ්බැහිවීමක සිටින තරවටු කිරීමෙන් තොරව ආදරෙන් කරුණු පැහැදිලි කිරීමත් උදාහරණ පෙන්වා දීමත් දරුවාට වෙනස් වීමට අවශ්‍ය සහාය ලබා දීමත් ඉතාම වැදගත් වෙනවා. දරුවාට එවැනි පරිගණක ක්‍රීඩාවල ඇති සාහසිකත්වය පිළිබඳ අවබෝධ කර දීම ඇබ්බැහිවන පරිගණක ක්‍රීඩා කිරීම අවහිර කිරීම ළමා මනසට හිතකර පරිගණක ක්‍රීඩා සහ අධ්‍යාපනික ක්‍රියාකාරකම් වලට දරුවා යොමු කිරීම සහ දරුවා සමග එකත්වයකට පැමිණ සැලැස්මකට අනුව ක්‍රමානුකූලව ඇබ්බැහිභාවය අඩු කිරීමට කටයුතු කිරීම ඉතා වැදගත් වෙන බව ඔහු වැඩිදුරටත් කියනවා. අනිකුත් ඇබ්බැහිවීම මෙන්ම ඩිජිටල් ක්‍රීඩා ඇබ්බැහිවීමද ශරීර සෞඛ්‍යට අහිතකර ලෙස බලපාන අතර තෙහෙටු මිඩ්රේන් සාංකා බොහෝ විට දක්නට ලැබෙනවා. ඩිජිටල් ක්‍රීඩාවට ඇබ්බැහිවුවා නින්ද සහ ක්‍රියාකාරකම් අඩු උදාසීන ජීවන රටාවක් ගත කිරීමට පෙළඹෙන අතර පෞද්ගලික පිරිසුදුකම හා සනීප ආරක්ෂාව කෙරෙහි දක්වන්නේද අඩු උනන්දු
බිඳුවකි. එමෙන්ම සමාජයේ නොවිසීම ඔවුන් තුළ දැකිය හැකි පොදු ලක්ෂණයක් වන අතරම අන් අයට අපහාස කිරීම, පරුෂ වචන භාවිතය, තර්ජනය කිරීම සහ කලහ කිරීමද සුලභ ලෙස දැකිය හැකි. අන්තර්ජාලය ආරක්ෂිත පරිහරණය කිරීම සහ සයිබර් අවකාශය හරහා සිදුවේ හැකි මානසික හිරිහැර පිළිබඳව පවුලේ සියලු දෙනා එක්ව සාකච්ඡා කිරීම එවැනි තත්යකට මුහුණ දෙන්නේ නම් කල යුතු දේ පිළිබඳව දරුවා දැනුවත් කිරීම ඉතාම වැදගත්. පාර හරහා පැනීම හෝ සම්පූර්ණ අවධානයේ අවසි එවැනි වෙනත් ක්‍රියාකාරකම් කිරීමේදී ජංගම දුරකථනය භාවිත නොකිරීමට හුරු කිරීම පැය දෙකකට වරක් දරුවා තිරෙන් ඉවත් කර අසුනේ නැගිටවා වෙනත් ක්‍රියාවක යෙදවීම සමාජ ජාල පරිහරණය කරන දරුවන් කෙරෙහි වැඩි අවධානයක් යොදවීම මෙන්ම දරුවන් සහ දෙමාපියන් අතර වැඩි සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමද ඉතාම වැදගත් වන බව වෛද්‍ය රෝමී වැඩිදුරටත් සඳහන් කළා.